චාමික කරුණාරත්න කියන්නේ ටිකක් අමුතු ක්‍රීඩකයෙක්. චාමික රංගනව වැඩි දඟල්න තරම් ගහන්නේ නැහැ. ওই වගේ කතා චාමික ගැන සමාජ මාධ්‍යවල ඇහුණ කතා. හැබැයි තින් මේ කතා කියන අය මේවා කියන්නේ චාමිකට තියෙන තරහකට නෙවෙයි. චාමික අපේ අනෙක් ක්‍රීඩකයන් හැසිරෙන විදිහට වැඩිය ටිකක් වෙනස් විදිහට තමයි පිටියේ හැසිරෙන්නේ. මේකට සමහරු කැමති වගේම සමහරු නම් කැමති නැහැ. හැබැයි මේ චාමිකගේ හැසිරීමට තරංගයක් වෙනස් කරන්න පුළුවන් කියලා චාමික ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා දෙවෙනි එක්දින තරගයේදී පෙන්නුවා. පළවෙනි තරගයේ වෙනස් කළ ග්ලෙන් මැක්ස්වෙල්ට බවුන්සර් පන්දුව යවලා අමුතු විදිහට බල්ලා මානසික මට්ටම වෙනස් කරලා තමයි මැක්ස්වෙල් පිටියෙන් ඉවත් කරන්න චාමික සමත් වුණේ. අවුට්ලා යද්දි මැක්ස්වෙල්ට ඔළුව පෙන්නලා චාමික තව දර්ශනයක් දානවා. ඇත්තට මේ දේවල් නැතුව මැක්ස්වෙල් වගේ ක්‍රීඩකයෙක් පාලනය කරන්න අමාරුයි. මොකද මැක්ස්වෙල් හිනාවිවි ගහනවා කියන්නේ ඒක හරි භයානකයි. ඔස්ට්‍රේලියාවේ තිබුණු T20 තරගයක අවසන් පන්දුවට ඔස්ට්‍රේලියාවට ලබා ගන්න තිබුණු ලකුණු ප්‍රමාණය මැක්ස්වෙල්ට ගන්න නොදී මහේල තරගේ ප්‍රමාද කරලා තරගයක් දිනපු විදිය තමයි මැක්ස්වෙල් පරාද කරන්න තියෙන හොඳම විදිය. ඒ තරගයෙන් පස්සේ මහේල කිව්වේ තමන් ඒ විදිහට කළේ මැක්ස්වෙල්ගේ මානසික ඒකාග්‍රතාවය නැති කරන්න කියලා. ඉතින් එදා මහේල කියපු දේ දැන් චාමික කරනවද කියලා තමයි හිතුනේ දෙවැනි තරගයේ බලද්දී. ওই විදිහට ආක්‍රමණශීලී රටාවකට සෙල්ලම් කරන චාමික ජයග්‍රහී තරගයෙන් පස්සේ කිව්වේ තමන් පන්දු යවද්දී ප්‍රතිකරුවා හිතන විදිහට හිතලා පන්දු යවනවා කියලා. රාමුවෙන් පිටතට ගිහින් ඕස්ට්‍රේලියානු ප්‍රතිකරුවන් නොහිතන පැතිගෙන හිතලා මමත් ප්‍රතිකරුවෙක් විදිහට ඊටත් එහා කොහොමද තරගේ දිනන්නේ කියලා හිතලා සැලසුම් සකස් කළා. ඒක සාර්ථක වුණා. සමහර දවස්වලට අපේ සැලසුම් අසාර්ථක වෙනවා. මම හිතනවා අපි දාපු සැලසුම් මේ තරගයට හරියටම වැඩ කළා කියලා. චාමික කඩුලක් ගත්තම අහස බලලා සැලියුට් එකක් ගහන එක ගැන තරගේ වීරයා වුණාට පස්සේ කියලා තිබුණා. මම හිතන්නේ මට විශ්වයෙන් ශක්තිය ලැබෙනවා. මම ජයග්‍රහණයක් ලැබුවම ඒ වෙනුවෙන් තමයි ආචාර කරන්නේ. තරගාවලිය සම වෙලා තියෙන මොහොතක ඉදිරි තරඟ ගොඩක් තීරණාත්මක වෙයි. ඒ තරඟ ගැන චාමික කියලා තිබුණේ මෙහෙම කතාවක්. පල්ලිකැලි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බලද්දි තනතිරුවල ලොකු වෙනසක් නැහැ. ඒ නිසා මම හිතන්නේ තුන්වෙනි තරඟයටත් කණ්ඩායමේ ලොකු වෙනසක් වෙන එකක් නැහැ. ওই විදිහට තමයි චාමික තරගේ වීරයා වුණාට පස්සේ අදහස් දක්වලා තිබුණේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.